අයිටෙක් ඉලෙක්ට්‍රොනික් සිංහල මගේ චැනල් එක එකතු වෙලා ඉන්න හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්නේ Gold 16E කියන LED backlight module එකක් භාවිතා කරලා TV එකක LED section එකක් on කරගන්නේ කොහොමද කියලා. මේ module එකේ ප්‍රධාන විස්තර ගැන කතා කරොත් එහෙම මේ module එකට පුළුවන් අඟල් 40කට අඩු TV එකක backlight section එකක් on කරගැනීමේ හැකියාව තියෙනවා. මේ board එකේ ප්‍රධාන විස්තර කිව්වොත් වෝල්ට් 12ත් 25ත් අතර ඕනම වෝල්ටේජ් එකකින් මේ බෝඩ් එකට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වෝල්ට් 35ත් 85ත් අතර අවුට්පුට් ඉන්වර්ටර් වෝල්ටේජ් එකක් මේ LED බෑක්ලයිට් බෝඩ් එකෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ LED TV එකේ බෑක්ලයිට් සෙක්ෂන් එකක් ඔන් කරගන්න අඟල් 40කට අඩු TV එකකට මේ බෝඩ් එක හොඳටම ප්‍රමාණවත්. අපි ඊගාවට බලමු. මේ බෝඩ් එකේ ඉන්පුට් අවුට්පුට් පෝට්ස් වල ගහලා තියෙන විදියට කොහොමද අපි ඉගෙන ගන්න කියලා. මුලින්ම අපි කතා කරමු අවුට්පුට් පෝට් එක සම්බන්ධව. අවුට්පුට් පෝට් එකේ මේ තියෙන ක්ලිප් එකේ අනුව 1 2 වෝල්ටේජ් රින, 3 4 වෝල්ටේජ් දන, 5 6 වෝල්ටේජ් රින. මේ බෝඩ් එකේ නිෂ්පාදකයා රිබන් ටයිප් වලටත් ගැලපෙන විදිහට පෝට් එකක් ලෑස්ති කරලා දීලා තියෙනවා අපිට. සමහර TV වල රිබන් ටයිපුත් එන නිසා. ඔයාලගේ LED TV එකේ බෑක්ලයිට් එකෙන් වයර් දෙකක් එනවනම් ඒ වයර් දෙක මේ බෝඩ් එකේ දාන රින හරියට බලලා එමුනුවොත් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. සමහර TV වල වයර් දෙකට වඩා වැඩි ප්‍රමාණයක් එනවනම් ඒ හැම වයර් එකක්ම දාන රින හරියට වෙන් කරගෙන මේ බෝඩ් එකට ලබා දෙන්න. දාන රින වැරදි වුණොත් බෝඩ් එක පිච්චෙන්නේ නැහැ. වැඩ කරන්නේ නැති වෙයි. එතකොට වයර් දෙක අනිත් පැත්තට මාරු කරලා ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. අපි දැන් කතා කරමු ඉන්පුට් ක්ලිප් එක සම්බන්ධව. මේ ඉන්පුට් ක්ලිප් එකේ VCC පොයින්ට් දෙකක්, ඔන් ඔෆ් එකක්, ඇඩ්ජස්ට්මන්ට් එකක්, ග්‍රවුන්ඩ් දෙකකුත් තියෙනවා. VCC පොයින්ට් එකට වෝල්ට් 12ත් 25ත් අතර ඕනම වෝල්ටේජ් එකක් ලබා දෙන්න පුළුවන්. VCC ලයින් දෙකටයි ග්‍රවුන්ඩ් ලයින් දෙකටයි දෙන්න වෝල්ටේජ් 12ත් 25ත් අතර. ඔන් ඔෆ් සිග්නල් එක හොයාගන්න පුළුවන්. රිමෝට් එකෙන් ඔන් කරද්දී වෝල්ට් 5ක සිග්නල් එකක් එනවා ඔන් ඔෆ් සිග්නල් එකට. VADJ ලයින් එකට එනවා. බ්‍රයිට්නස් අඩු වැඩි කරද්දි වේරියබල් වෙන වෝල්ටේජ් ලයින් එකක්. ඒකත් අපිට පරණ බෝඩ් එකෙන් හොයාගන්නත් පුළුවන්, නැත්නම් ටීවී එක ඔන් කරලා හොයාගන්නත් පුළුවන්. ප්‍රැක්ටිකල් වීඩියෝ එකේදී අපි බලමු මේවා කොහොමද ලයින් කනෙක්ට් කරගන්නේ කියලා. මම දැන් සර්කිට් එක සම්බන්ධ කරගෙන තියෙන්නේ. මම සම්බන්ධ කරගත්ත විදිය වලට කියලා දෙන්නම්. මගේ TV එකේ අනුව මගේ ඇවිල්ලා තියෙනවා වයර් දෙකක් බැක්ලයිට් වලින්. ඒ වයර් දෙක සම්බන්ධ කරලා තියෙනවා මේකේ මෙතන මගේ තියෙන්නේ මැද ලයින් එකේ දන ලයින් එක. මේ තියෙනවා රින ලයින් එක මෙතන. මම මේ වයර් සම්බන්ධව කතා කරා. ඊගවට තියෙනවා මෙතන දන ලයින් එක, මෙතන රින ලයින් එක. කළු පාටයි රතු පාටයි වයර් දෙක. ඒ කළු පාටයි රතු පාටයි වයර් දෙකත් මම මෙතන මගේ මේ තියෙන දන ලයින් එක, මේ තියෙන රින ලයින් එක කළුයි රතු වයර් දෙක විදිහට සම්බන්ධ කරගත්තා. ඊගවට මම සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන දීලා තියෙනවා ඔන් ඔෆ් එක. ඔන් ඔෆ් එක මම සම්බන්ධ කරගත්ත කෙලින්ම දන ලයින් එකට. මම මේ දැන් කතා කරන්නේ බැක්ලයිට් බෝඩ් එක ගැන විතරක් නිසා. මම සම්බන්ධ කරගත්ත මේක ඩිරෙක්ට් මට ඔන් කරගන්න මම සිග්නල් එකක් විදියට පාවිච්චි කරගත්ත දන ලයින් එකම. ඒ විදියට දාලා මම මේකේ බැක්ලයිට් ටික ඔන් කරගත්තා. ඔයාලත් බලන්න. අපි දැන් බලමු මගේ බැක්ලයිට් ඔන් වෙලා තියෙන්නේ. රයිට්, ටීවීකේ බැක්ලයිට් එක ඔන් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ ඉල් වලින් බලන්න බැක්ලයිට් ඔන් ඔෆ් වෙන විදිය. මම දැන් මේක සිග්නල් ලයින් එක ගලවනවා. බලන්න සිග්නල් ලයින් එක ගලවුවම බැක්ලයිට් ඔන් වෙනවා. අන බලන්න දැන් ඔෆ් වෙනවා. ඒ කියන්නේ මේකට ධන සිග්නල් එකක් තමයි එන්න ඕන ඔන් ඔන් එක විදියට. ඊගවට තියෙන්නේ මේ කොන් එක දීලා මේක මම සම්බන්ධ කරොත් එහෙම සම්පූර්ණයෙන් ඔෆ් වෙනවා. මොකද මම සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෝල්ටේජ් එක නෙමෙයි දෙන්නේ, සම්පූර්ණ දන වෝල්ටේජ් එක. මේ සිග්නල් ලයින් දෙකේ එන්නේ වෝල්ට් 5ත් 3.5ත් වගේ පොඩි සිග්නල් ලයින් එකක් තමයි. මම දැන් මේක සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරගත්තේ මංගාව දැන් සිග්නල් ලයින් එකක් මම මේ බෝඩ් එකේ නැති නිසා මගේ මේන් බෝඩ් එක වැඩ කරන්නේ නැහැ. බලන්න ඔන් ඔෆ් වෙනවා. මේකට වැඩ කරන්නේ නැහැ. මේක ඇවිල්ලා
VADJ line එක ඒ කියන්නේ brightness control line එකට නෙමෙයි on off එක signal එක දුන්නම තමයි මේක on වෙන්නේ. ඔයාලට backlight section එක check කරගන්න පුළුවන් මේ විදිහට වෙනම සම්බන්ධ කරලා මේ wire දෙක board එකේ හොයාගන්න පුළුවන් remote එකෙන් on කරාම on remote එකෙන් on කරාම volt 3.2ත් 5ත් අතර digital voltage එකක් එවි. ඒ කියන්නේ on එකට volt 5ක් හැදෙනවා off එකට බිඳුවක් එනවා. ඒ විදිහෙන් line එක සම්බන්ධ කරන්න මෙන්න මේ on off line එකට. ඊට පස්සේ TV එක on කරගත්තට පස්සේ brightness control කරද්දී backlight වල LED අඩු වැඩි කරන setting වලට ගිහිල්ලා අඩු වැඩි කරද්දී voltage variable ඒ කියන්නේ වෙනස් වෙන voltage එකක් එවි ඒ line එකට. මේක සම්බන්ධ කරාම backlight control වෙයි. විශේෂම කාරණාවක් තියෙනවා කියන්න. මේ module භාවිතා කරලා backlight on කරාට පස්සේ ගොඩක් අය කරන වැරද්දක් තමයි මේකේ on off signal එක විතරක් pass කරලා TV එක customer ට බාර දෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් එනවා backlight පිච්චිලා. ඒක මේ module භාවිතා කරලා backlight on කරගැනීමේ ලෙඩක් නෙවෙයි. හේතුව තමයි උපරිම backlight on වෙනවා on off signal එක විතරක් දුන්නොත්. අපි කරන්න ඕන මේ VADJ line එක. ඔව් VADJ line එකෙන් customer ට බලන්න පුළුවන් උපරිම අඩුම brightness කරලා TV එකේ පින්තූර වලට ගැටලුවක් නැති වෙන්න උපරිම brightness අඩු කරලා customer ට ගාර දෙන්න. එතකොට LED plates වල පැවැත්ම ගොඩක් වැඩි වෙයි.